මම අද ඔබට කියා දෙන්න යන්නේ මේ ඩෝ ලොක් එකක් පිළිබඳව. ඕනම දොරකට දැන් මේක මේ ඇල්මිනියම් දොරක්, ලී දොරක් වුණත් මොකක් වුණත් අපේ දොරවල් වලට ඕනම එකකට භාවිතා වෙන එක එක ලොක් වර්ග තියෙනවා. ඒ වුණාට හැම ලොක් එකකටම ඉස්සරනම් සාමාන්‍ය ලොක් එකක් සවුත් වුණාට පස්සේ සම්පූර්ණ ලොක් එකම මාරු කරන්න ඕන. දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේකේ මේ බැරල් එකක් තියෙන්නේ. මේ බැරල් එක තියෙන හන්ද ලොක් එකේ මොකක් හරි ෆෝල්ඩ් එකක් ප්‍රශ්නයක් ආවොත් ලොක් එක සම්පූර්ණ මාරු කරන්න අවශ්‍ය නැහැ ඔබට. මේක මාරු කරන්න අවශ්‍ය වෙන්නේ මේක ඇතුලේ තියෙන බැරල් එකක්. ඔබට මම පෙන්නන්න මෙන්න මේක තමයි කඩේ ගන්න තියෙන. දැන් මේකට එස්රා යතුරුත් හම්බ වෙනවා. යතුරු තුන හතර එහෙම තියෙනවා. මේ වගේ ලොක් එකක් තමයි තියෙන. ඔබට යතුරු නැති වෙලා හරි මොනවා හරි හේතුවකින් මාරු කරගන්න අවශ්‍ය වුණොත් එහෙම ඔබට ඒක මිලදීගෙන කඩෙන් යම් කිසි කෙනෙක්ට කියලා මාරු කරගන්නත් පුළුවන් නැත්නම් ඔබට මාරු කරගන්න පුළුවන්. මේ පැත්තේ මේ ඔබට පේන ඇන ටිකක් තියෙනවා. මේ මේ සයිඩ් එකේ ඇන ටිකක් තියෙනවා. ඒ ඇන ටික ටිකෙන් මේ මැද තියෙන මේක තමයි දැන් අපි යතුරෙන් ලොක් කරනකොට මේ කෑල්ල තමයි එළියට එන්නේ. ඒකෙන් තමයි ලොක් වෙන්නේ. එතකොට ඊට පල්ලෙහා තියෙනවා මෙතන මේ ඇනයක්. ඒ ඇනේ මල්ලි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් ගලවන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් එන්නේ මල්ලි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ෆ්ලැට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ෆ්ලැට් එකක් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක පාවිච්චි කරන්න පුළුවන්. ෆ්ලැට් එකක් වුණොත් නැත්නම් මල්ලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇනේ ගලව ගන්න ඕන. ඔබට ලේසියෙන් මේක කරගන්න පුළුවන්. ඔබගේ නිවසේ යම් කිසි අවස්ථාවකදී මෙහෙම වුණොත් එහෙම ඔබට මේක ඔබට ලොක් එක ගනලා ඔබටම නිවසේදී අලුත් ලොක් එක සවි කරගන්න පුළුවන් බැරල් එක. එහෙම දැන් මේ අනේ ගැලවුවට පස්සේ ඊට පස්සේ කරන්න තියෙන්නේ යතුර තියෙනනේ. යතුර අරගෙන මේ එක පැත්තකට දාලා ඉවරලා අපි ගන්න මේ එළියට නම් ඊට පස්සේ යතුරෙන් ඇදලා ගන්න ඕන. ඒ ඇදලා ගන්නකොට පොඩ්ඩක් සමහර වෙලාවට හිර වෙන්න පුළුවන්. ඒක හිර වෙන හේතු මම ඔබට කියන්නම්. දැන් මේ යතුර නැතුව ගන්න අමාරු වෙන ගොඩක් දුරට. දැන් මේක මම ආයි බස්සලා පෙන්වන්න අතුලටම ඔබට. දැන් මේක බැස්සුවාට පස්සේ දැන් බලන්න යතුර මං කෙලින් තිබ්බ එන්නේ. දැන් ලොක් එක එළියට එන්නේ. ඒ කියන්නේ ලොක් එක තදයි. ඒක හන්ද කරන්න ඕනේ යතුරෙන් පොඩ්ඩක් එක පැත්තකට වමට හෝ දකුණට චුට්ටක් කරකවලා බලන්න ඕනේ. අර මම එළියට ගත්තාම ඔබට පෙන්වන්න ඒ ඒ පොසිෂන් එකක් තියෙනවා. ඒ අර කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල හරි කෙලින් සෙට් වුණාට පස්සේ තමයි මේ බැරල් එක එළියට ගන්න පුළුවන්. දැන් මේ අපි බලන්න ওই කළු පාට කෑල්ල දෙපැත්තට කරකැවෙන්නේ. ඒක අර පැත්ත කර චුට්ටක් හරි දශමයක් හරි වැඩුණොත් එළියට එන්නේ නැහැ. ඒක සමාබරව තියෙන්න ඕන. ඒ කන්දේ යතුරෙන් දෙපැත්තට බැලලා මේව කරලා සමාබර වෙන විදියට තියලා සමහරට යතුර කෙලින්නේ නැහැ. පැත්තට චුට්ටක් හරි වෙන්න පුළුවන්. හරි ලොක් එක ගෙවිලා දිනුනොත් ඒ ගානට තියලා බැලල් එක එළියට ඇදලා ගන්න. ලේසි. එච්චර අමාරු දැන් අපි මේ පරණ එක ගත්තා. ඊට පස්සේ අලුත් එකත් කරන්න තියෙන්නේ මේ අර විදියටම දැන් අරගෙන ඉවර වෙලා මේක ඇතුළට දාන්න ඕනේ. ගොඩක් දුරට මෙහෙම දැම්මට යන්නේ නැහැ. ඒ කියන්නේ අර යතුරෙන් අරක ගාන්ට හදා ගන්න ඕන. තනිකර අර කෙලින් එන්න අර මැද තියෙන කළු පාට කෑල්ල කෙලින් එන්න වගේ යතුරෙන් ගාන්ට හදාගෙන තමයි ඇතුළට බස්සන්න පුළුවන්. ඊට පස්සේ දැන් අරක ගාන්ට ඇතුළට ගියාට පස්සේ ඊට පස්සේ ඔබට කරන්න තියෙන්නේ අර ඒකට එන ඔරිජිනල් ඇනේ දාන්නත් පුළුවන්. ඒකට අනේකුත් එනවා මේ බැරල් එකත් එක්ක. නැත්තම් ඔබට තියෙන ඇනේ තිවිච්ච ඇනේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක වෙනසක් නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් අර දිගටම තියෙන්න ඕන. ඒ දිග ඇණයක් තමයි තියෙන්නේ ඒ බැරල් එකේ. ඔබට මම පෙන්වන්න මෙන්න මේ ඇණ තව්වක් තියෙන්නේ. මේකට තමයි අර ඇණේ තද වෙන්නේ. මේක දිගටම තියෙන්න ඕනේ එහා පැත්තට. එතකොට ශක්තිමත්ව අර බලන්න දැන් මේ ගානට බැරල් එක තිබ්බට පස්සේ එහා පැත්තෙන් මතුවෙනකන් ඇණේ දිගටම හයි වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය ටිකක් දිග වුණාට කමන්නේ. ඒ ප්‍රමාණයට සෙට් වෙන විදියට ඇණේ දාන්න පුළුවන්. ඊට වැඩි දිගට දාන්නත් එපා. දැන් ලී දොරක් නම් වැඩි දිගට දාන්න බෑ. දැන් මේක ඇල්මිනියම් ෆ්‍රේම් එකක් හන්ද ඇල්මිනියම් ෆ්‍රේම් එකේ කට තියෙන මේ ප්‍රමාණයට යනවා දිගණයක් දැම්මා. ලී දොරක එහෙම දාන්න බෑ. ඒ ප්‍රමාණයක් තියෙන ඒ ප්‍රමාණයට අනුව තමයි ඒ ඇනේ තමාට ඔබ ගේ නැනේ හරියන්නේ නැතුනොත් ටිවිච් ඔරිජිනල් ඇනේම දාන්න. මේ ඒකේ පරණ ඇනේම. අනිත් එක තමයි ඇනේ තද කරගන්න ඕන හොඳට හේත් වෙන්නවා වගේ.
දැන් බලන්න ඔබට නිවසේදී කවුරුවක් නැතුව ඔබට යම්කිසි මේ වගේ දොරක ලොක් එකක් මාරු කර ගන්න ඕනොත් එම සම්පූර්ණ ලොක් එකක් අවශ්‍ය නැහැ අර බැරල් එක කඩේ ගන්න පුළුවන් ඒක අරගත්ත දැන් එස්ට්‍රා යතුරුත් හම්බ වෙනවා ඔබට ඊට පස්සේ යම්කිසි කෙනෙක් යතුරක් අරන් ගිහිල්ලා තිබ්බනම් හොරාට එතකොට ඔබට අරක අයින් කරලා දාලිවල අලුත් ලොක් එකක් ගෙනාලා බැරල් එකක් ගෙනාලා යතුරු ටික බැරල් එක මාරු කරාම ඔබට සේෆ්ටිය තියෙන ඔබගේ ළඟ අලුත් යතුරු ටික තියෙන අනික කාගේ ළඟ තියුණත් යතුරු අවශ්‍ය වෙන්නේ ඒ කාටවත් ලොක් එක අරගෙන අවශ්‍ය වෙන්නේ නැහැ මේ ඔබට මේක නිවසේදී ඔබගේ නිවසේදී හෝ ඔබගේ යම් කිසි ආයතනයක උනත් මේක ඔබටම කරගන්න පුළුවන්. එහෙමනම් මම ඔබට ඉදිරි වීඩියෝ එකදී මේ ඉදිරිපත් කරන්න මේ සම්පූර්ණ ලොක් එකක් මාරු කරගන්න විදිය මේක සම්පූර්ණ මදේ මාරු කරන විදිය ඉදිරි වීඩියෝ එකදී මම ඔබට පැහැදිලි කරන්න. එසේනම් වීඩියෝ එක හොඳනම් ඔබට වගේම තව කෙනෙක්ට මේ පිළිබඳව දැනුමක් ලබා ගැනීමට නම් ඔබ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙමනම් වීඩියෝ එකට ලයික් එකක් දෙන ගමන් ඔබගේ අදහස ප්‍රකාශ කරන්න කවන්නයක් දාලා එසේනම් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන මෙන් ඉල්ලමින් ඉදිරියේදීත් මෙවන් වූ ආදරසමත් වීඩියෝ එකකින් යලි හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නා ඔබ සැමට සුබම සුබ දවසක්.